ai bom Sri Lanka vasi siram denata 37 වෙනි පොලිස් ප්‍රතිවරයා 2024 පෙබරවාරි 26 වෙනිදා එම දුරියට පත්වීමෙන් පසු අද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඔහුගේ පත්වීමට එරෙහිව තිබෙන පෙත්සම් පිළිබඳ විභාගයේ අවසන් වන තුරු දේශබන්දු තෙන්නකෝන් පොලිස් ප්‍රතිවරයාගේ එම ධූරයේ රාජකාරී කිරීම තවකාලිකව අත්හිටවලා තියෙනවා. මේක ඉතිහාසයේ ප්‍රථම වතාවට ශ්‍රී ලාංකීය ඉතිහාසයේ ප්‍රථම වතාවට සිදු වූ සිද්ධියක්. අපි මේ සිද්ධිය රටේ ජනතාවගෙන් මම හිතන්නේ මට ලැබිලා තියෙන තොරතුරු අනුව විශේෂයෙන්ම සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවේ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස් ප්‍රති සිට පහළම කොස්තාපල් රියදුරු දක්වාම සිටින නිලධාරීන් සිට 99ක් මෙම පුද්ගලයාගේ පත්වීම එරෙහිව පැවති ඒ නඩු විභාගයෙන් උත්තරීතර අධිකරණයේ දෙන ලද තීන්දුව ප්‍රශංසාවට ලක් කරමින් තාමත්ම හොඳ තීන්දුවක් බවට කියමින් අද පොලිස් ස්ථාන 9ක රතිඤ්ඤ පත්තු කරා. ඔබ මේ දකින්නේ ඒ රතිඤ්ඤ පත්තු කරලා ඔවුන්ගේ යුක්තිය ජයසමරුවා. මේක ඉතිහාසගත වන ලෑන්ඩ්මාක් ජජ්මන්ට් එකක්. ඒකට හේතු දෙනවා. මොකද දැන් මේ පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ මම නඩු තීන්දුව ප්‍රකාශයට පත්වීමෙන් පසුව ඊයේ ඒ නඩු තීන්දුව පිළිබඳව ඊයේ නඩු තීන්දුව ගැන කතා කිරීම සඳහාම විශේෂ කැබිනට් මණ්ඩලයක් රැස් වුණා. පුදුම වැඩේ තමයි අපි ඉගෙනගෙන තියෙන්නේ දේශපාලන විද්‍යාවට විදායකය ව්‍යවස්ථාදායකය සාධිකරණය. මේ කුළුණු තුනක් තියෙන්නේ බල තුලනය සඳහා. මේ බල තුලනය වීමට තමයි මේ කුළුණු තුනක් තියෙන්නේ. ඒත් අද වික්‍රමසිංහ කියන මේ සොම්බි ජනාධිපති අර කවුරුත් කාලා ඉතුරු වෙච්ච කොටේ කණ්ඩ ආපු වික්‍රමසිංහ. මොකද වික්‍රමසිංහට ජනපදනමක් නැහැ. වික්‍රමසිංහට එකම එක පුද්ගලයෙක්ව ශ්‍රී ලාංකීය ජනතාව ඡන්දේ දුන්නේ නැහැ. 49 ලක්ෂයක් ඡන්දේ දීලා ගෝඨාභය රාජපක්ෂ, ඒ කියන්නේ සජිත් ප්‍රේමදාස එවක තරඟකරුගේ වෙනුවෙන් තරඟකරු සමග පෙනී සිටි ගෝඨාභය රාජපක්ෂේ ජයග්‍රහණයෙන් පසු ඔහුගේ ජනතා උද්ඝෝෂණය මත ඔහුගේ ඉවත්වීමෙන් පසුව එම කාලයට ඉතුරු කොටස වසර 5ක දුර කාලයේ ඉතුරු කොටස ගෙනියම සඳහා තමයි මේ පාර්ලිමේන්තුවේ ඔලුගෙඩි වලින් 133ක් අනුව වික්‍රමසිංහ ජනාධිපති කෙරුවේ. එහෙම නැත්නම් කවුරු හරි හිතන් ඉන්නවනම් වික්‍රමසිංහ ජනතාවාදී ජනතාවගේ ඡන්ද බලයෙන් පැමිණි ජනාධිපතිවරයෙක් කියලා ඒ ඔහුට හෝ ඇයට තියෙන්න ඕනි මම හිතන්නේ මානසික ලෙඩක්. කෙසේ හෝ වේවා අද අපි බලන්නේ ඇයි දේශබන්දු පොලිස් ප්‍රතිකමට නුසුදුසු. මොකද දැන් අද මම දැක්කා දැන් මේ පොලිස් ප්‍රති ධූරිය වෙනුවෙන් පැවති පෙත්සම් වලට දායක වෙච්ච රංජිත් මැල්කම් කාදෙන් උන්වහන්සේ සහ අනෙකුත් පුද්ගලින් දේශද්‍රෝහියෝ එවගේම ඊට පරිබාහිරව හිටපු පුද්ගලයන් පිළිබඳව විවිධ දේශද්‍රෝහි ලේබල් අලවුවා. මේක සාමාන්‍ය දෙයක් ඔය රාජපක්ෂ ජුන්ටාවේ. ඒක සාමාන්‍ය. එහිඳ තමයි කාදෙන් උන්වහන්සේටත් අද දේශද්‍රෝහියා කියලා ලේබල් අලවලා තියෙන්නේ. පුදුම දුපතක් ඕක. අපි බලන්නේ දැන් අද වික්‍රමසිංහ ජනාධිපති වික්‍රමසිංහට රාජපක්ෂලාට හොඳ වෙන්නත්
රටේ ජනතාවට නරක් වෙන්නත් ඇයි මේ දේශබන්දු මොකද්ද මේ දේශබන්දු මේ පොලිස්පති ධූරයට නුසුදුසු ඇයි කියන එක තමයි අපි බලන්නේ විශේෂයෙන්ම පොලිස්පතිවරයා වශයෙන් දේශබන්දු තෙන්නකෝන් තරම් ඉහළම මට්ටමේ නුසුදුසුකම් සම්පූර්ණ කරපු පුද්ගලෙක් මේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරේ ඇත්තේම නැහැ. ඒ වගේම සුදුසුකම් අතින් තාමත්ම ලාබාලස අවම සුදුසුකම් සපුරා තිබූ එකම පුද්ගලයක් දේශබන්දු තෙන්නකෝන්. ඊළඟ දේ තමයි දේශබන්දු තෙන්නකෝන්ගේ මේ ප්‍රධාන හේතුව දේශබන්දු තෙන්නකෝන්ගේ නම යවන්නේ කවුද? ජනාධිපතිවරයා. ජනාධිපතිවරයා එම නම යවනකොට ඒ වන විටත් දේශබන්දු තෙන්නකෝන්ට කෲර වද හිංසා පනත එහෙම නැත්නම් ටෝච් ඇක්ට් එකේ ආටිකල් 11 එකේ යටතේ දඬුවම් කරලා තමයි තිබුණේ. මොකද ඔහු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කොට්ටාස බාර නුගේගොඩ ඉන්නකොට පුද්ගලෙක්ගේ ලිංග ප්‍රදේශයේ සිද්ධාලේ පගාල ඔහුගේ ගුදමාර්ගයේ ප්‍රදේශයට අමානුෂික ලෙස පහර දීලා ඔහුට ශාරීරික වලහිංසා පමුණවපු බවට සාධාරණ සැකෙන් තොරව ඔප්පු වෙච්ච නඩුවක 10/107 කියන නඩුවේ ශිෂ්ටාධිකරණයේ ඒ නඩුවේ ඔහු ඔප්පු වුණා. ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් වශයෙන් එම ස්ථානයට ගිහිල්ලා මෙවැනි ඉතාම ක්‍රූර මිලේච්ඡාකාරයෙන් පුද්ගලයෙකුට පහර දීම පිළිබඳව සාධාරණ සැකෙන් තොරව ඔප්පු වීම නිසාම ඔහු දඬුවම් ලැබුවා. ඒ දඬුවම වෙනුවෙන් ඔහු ලක්ෂ 5ක දඩේකුත් ගෙවලා තිබුණේ මේ වික්‍රමසිංහ විසින් මේ චෝදනාවට ලක්වෙච්ච පුද්ගලයාගේ නම ආණ්ඩුක්‍රම ක්‍රම ව්‍යවස්ථාදායක සභාවට යවනකොට අමතක කරන්න බයක. දෙවැනි එක තමයි පාස්කු ප්‍රහාරයේදී ශිෂ්ටාධිකරණ විනිශ්චකාර ජනද සිල්වා විනිශ්චකාරතුමාගේ ජනාධිපති විශේෂ විමර්ශන කමිෂන් සභාව එවැගේම ශිෂ්ටාධිකරණ විනිශ්චකාර මලල්ගොඩ කමිෂන් සභාවේදී මේ කමිෂන් සභාව දෙකදීම දේශබන්දු තෙන්නකෝන් තමාගේ වගකීම හිතාමතාම පැහැරෑරි බවටත් ඔහුට විරුද්ධව අපරාධ චෝදනා එල්ල කොට තිබියදී ඒ අපරාධ චෝදනා ඔහුට විරුද්ධව නැගුවේ නැත්තේ අපරාධ චෝදනා ඉදිරිපත් නොකරුවේ දේශපාලන හේතු මත හිටපු නීතිපති සංජය රාජරත්න. ඊට පස්සේ ඊළඟ කටයුත්ත තමයි දේශබන්දු තෙන්නකෝන්ගේ නව නිර්දේශ කර යවන විට ඔහු ඔහුට විරුද්ධව චෝදනා පත්‍ර දෙකක් විභාගයට පත් යොදවලා තිබුණේ. අපූර්ව ඒ චෝදනා පත්‍ර විභාගයේ කෙරුවේ සබර්ගමුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට වඩා කනිෂ්ඨ සංජීව ධර්මරත්න. හරිම කනගාටුවේ කියන්න සංජීව ධර්මරත්න ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ දේශබන්දු සියලු චෝදනාවලින් නිදහස් කරනවා. හේතුව තමයි සාක්ෂිකරුවන්ට පැමිණීමට නියමිත දිනයක් නොදී ඒ චෝදනා පත්‍රය. දැන් මොහුට විරුද්ධව තවත් චෝදනා පත්‍රයක් දෙන්න කියලා පහුගිය දවස්වල සුප්‍රීම කෝට් එකෙන් කියපුවාම ඒ චෝදනා පත්‍රය විභාගයට දාන්නේ අර මුලින් නිදහස් කරපු ඒ පැමිණිල්ල මෙහෙවපු සංජය ධර්මරත්නමයි. මේවා නිකම් වෙන දේවල් නෙමෙයි. මේවා සැලසුම් සහගතව මේක පිටිපස්සේ ඉන්න රාජපක්ෂ ජුන්ටාවේ වික්‍රමසිංහලා රාජපක්ෂලාගේ අවශ්‍යතාවය මත තමයි මේවා සිද්ධ වුනේ. ඊළඟ දේ තමයි පාස්කු ප්‍රහාරයේ බෝම්බ ලොරිය. පාස්කු ප්‍රහාරයේ බෝම්බ ලොරියට ගැල් නිගමට ආවන් පස්සේ ලොරිය පරීක්ෂා කරන්න සූදානම් වෙනකොට එම සැරෙන්වරයා නිර්භීතව ඔහු එම ලොරිය නවත්තලා පරීක්ෂා කරන්න යනකොට
ඒ ලොරිය පරික්ෂා කරන්න ඉඩ නොදී. ඔහුගේ රාජකාරි දුරකථනයෙන් කතා කරලා කියනවා ලොරිය යවන්න කියලා. පසුව ප්‍රකාශ ගැනීමේදී, පසුව දේශබන්දුගේ ප්‍රකාශ සටහන් කිරීමේදී දේශබන්දුගේ දුරකථනය පිළිබඳව විමර්ශනය කුළුණු වාර්තා කැඩවනකොට ඔහුගේ ප්‍රකාශය මොකද්ද? මේ ෆෝන් එක මගේ ළඟ තිබුණේ නැහැ ඒ වෙලාවේ. මගේ ළඟ නෙවෙයි ඒක. එහෙමනම් අපි අහනවා එදා ඒ ෆෝන් එක දේශබන්දුගේ නෙවෙයි නම් ඒ දුරකථනය ලබා දෙන්න ඉස්සෙල්ලා දේශබන්දුගේ බිරිඳ කතා කරනවා. ඒ දුරකථනයේ ගැල්නිකම බෝම්බ ලොරියට මුදාහැරියන් පස්සෙත් දේශබන්දු චෙන්නකෝන්ගේ බිරිඳ කතා කරනවා. එහෙමනම් බිරිඳත් ඒ වෙලාවේ වෙනත් කෙනෙකුට අයිති වෙලාද තිබුණේ? මේවා සාමාන්‍ය තේරුම් ගත හැකි කරුණු. එහෙම නැතුව රොකට් සයන්ස් ඕනේ නැහැ ඔය වගේ දෙයක් තේරුම් ගන්න. ඊළඟට අරගලයට ප්‍රහාරයක් එල්ල කිරීම. මේක තමයි ඉතාම වැදගත් සංදිස්ථානය. දේශබන්දු තෙන්නකෝන් සහ නීතිපතිය මේ සම්බන්ධව කටයුතු කරපු ආකාරය මම ඉතාම හොඳින් පැහැදිලි කරන්න. ඒක තමයි මේ අරගලකරුවන් අරගල භූමියේ ඉන්නකොට සමස්ත ජාතියම දැක්කා. ඕනෙම පොලිස් නිලැඳුමක් ඇඳගත්ත කොස්තාපල්වරයෙක් සැරයන්වරයෙක් වුණත් ඒ අවස්ථාවේදී නිසි වගකීම කෙරුවා නම් ඔය ගෙවල් ගිනිගන්නේ නැහැ. ඔය මැරුණ මන්ත්‍රීවරයා මැරෙන්නේ නැහැ. යතුකෝරළ මන්ත්‍රීවරයා තවත් ජීවත් වෙනවා. ඒ වගේම තමයි ඔය නිවාස ගිනිගන්නෙත් නැහැ. ගිනි තියන්න වෙන්නෙත් නැහැ. මොකද සමහර ඒවා ගිනි තිබ්බ බව අපි දන්නවා. එතකොට මේ අරගලයේ ඉන්න කණ්ඩායම් සමග ඔබ දැක්කා ඒ අරගලය සඳහා ආපු පුද්ගලයන් සමග කතා කර කර තමයි ආවේ. කතා කර කර එනකොට තමයි එක් පුද්ගලෙක් ඒ කතා කර කර ආපු පුද්ගලයා පහුගිය කාලෙදී අරියාන තුරකින් මැරුණා. මිය ගියා දිත්තදම්ම වේදනීය කර්මයේ පල දීලා. මේ පුද්ගලයා දේශබන්දු තෙන්නකෝන් තමාගේ පොලිස් නිලධාරියෙක් වශයෙන් පොලිස් නිලධාරියෙක්ගේ යුතුකම ප්‍රධානව දේ රටේ ජනතාවගේ ජීවිත සහ දේපල ආරක්ෂා කිරීම. ඒ වගකීමවත් ඉටු කරවුවේ නැති, ඉටු කරන්න බැරි වුණු, ඉටු කිරීම පැහැර හැරපු දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති වීම මම හිතන්නේ ලංකා දේශපාලනයේ නෙමෙයි ලංකා ඉතිහාසයේම අභාග්‍ය සම්පන්න සිදුවීමක්. මේ දේශබන්දුට විරුද්ධව අපරාධ නඩු පැවරිය යුතුයි කියලා නීතිපතිවරයා නිර්දේශ කරලා ඒ වෙනුවෙන් අයේෂා ජනසේන අතිරේක සොලිසිටර් ජෙනරාල් වරිය පෙනී ඉන්නවා අධිකරණේ. මේ නඩුව පිළිබඳව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණේ මේ නඩුව කැඳවන අවස්ථාවේදී මොවත්තරුන් ගැනීම සහ ඔහුගේ ප්‍රකාශ සදාන් කිරීමට සූදානම් වෙනකොට දේශබන්දු තෙන්නකෝන් මොනවද කෙරුවේ? තමා වත්තරුන් කොට ගැනීමෙන් වැළක්වා ගැනීම සඳහා අභියාචනා අධිකරණයට ගිහිල්ලා රිට් ආච්ඡාවක් ගත්තා. අත්තරංගොඩ ගැනීමට අත්තරංගොඩ නොගැනීමට අධිකරණමේ නියෝගයක් ගත්තා. ඒ දේශබන්දු තෙන්නකෝන්ට විරුද්ධව අපරාධ නඩුවක් ගනු කෙරුවා. ඒ කියන්නේ නීතිපති කිව්වා එදා දේශබන්දු තෙන්නකෝන් මේ 9 වෙනිදා ප්‍රහාරයේ වරදකරුවෙක්, ඒකට ඔහු වගකිය යුතුයි කියලා අත්තරංග ගැනීමට සූදානම් වුණේ. මම පෙන්වන්නම් නීතිපතියේ ඩබල් හෙළුව. මම ඒකයි ඔබට මේක අවධාරණය කියන්නේ. ඊළඟ දේ තමයි ජනාධිපති මන්දිරයේ තිබෙනවා රුපියල් 1,75,00,000. මේ 1,75,00,000 විවාදාත්මක මුදල්. ඒ විවාදාත්මක මුදල් වෙන්නේ මේ මුදල් ලංකාවේ 4 දිග්භාගයෙන්ම ආපු තරුණ කොටස් එතෙන්න වෙලා ඉද්දී මේ සල්ලි හම්බෙනවා. මේ සල්ලි ගණිනවා. ඉතාම ලස්සන්ට ඔවුන් තරුණ කොටස් අපි බලාගෙන හිටියා ටීවී එකේ. ඒව ගණන් කරලා බණ්ඩල් බැඳලා ඒව බාර දෙනවා කොටුව පොලිස් ස්ථානාධිපතිට. ඒ වෙලාවේ කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා සටහන් යොදලා මුද්‍රා තබලා නිසි රාජකාරී ක්‍රමවේදී අනුගමනය කරලා මුදල් බාර ගන්නවා. දේශබන්දු තෙන්නකෝන් දුරකථනයෙන් දැනුම් දෙනවා කොටුව ස්ථානාධිපතිවරයාට මේ මුදල් බාර දෙන්න එපා අධිකරණයට. ඇයි? ඔහු සටහන් කරනවා අධිකරණයට මේ මුදල් බාර දෙන්න එපා, මේ මුදල් ගිහිල්ලා ටිරාන්නලස්ට දෙන්න කියලා. ටිරාන්නලස් ඒ වෙලාවේ අධිකරණේ බාරවත් දන්නේ නැහැ හිටියේ. මේ දේශබන්දු තමයි ඔය කියන
දේශබන්දු එක මතක තියාගන්න ඕනේ. බොහෝ දෙනෙක් අද දේශබන්දුට ඔය දේශබන්දුගේ සහ තිරන්නලස්ගේ ජුන්ටාවේ යැපෙන පත්තරකාරෝ සහ මීඩියා ඔය හමීඩියා ඇඳුම් අඳින කට්ටිය අද මේ වෙනකොට කතා කරනවා, ඔහුගේ ගුණ වර්ණනා කරනවා. ඒකයි මම ටිකක් පැහැදිලි කරේ. එතකොට මේ මුදල් 1,75,00,000 පසුව මේ පිළිබඳ SIU විමර්ශනයක් කෙරුවා. මේ විමර්ශනය කරේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වික්‍රමසිංහ. මොනවද කෙරුවේ වික්‍රමසිංහට? වික්‍රමසිංහ ඒ විමර්ශනය කෙරුව නිසාම දේශබන්දු තෙන්නකෝන් ඔහුට මරණ තර්ජනය කරා. මම පොලිස්පති වෙච්චාම තමුසෙට කරන්න ඕන දේ මම දන්නවා කිව්වා. ඒ සම්බන්ධව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී SIU ඩිරෙක්ටර් එතකොට ඒ සටහන් යොදලා ඔහු අධිකරණයට එක වාර්තා කරා. ඒ අධිකරණයට වාර්තා කිරීමේ ප්‍රතිඵලය උනේ වික්‍රමසිංහට එතනින් යන්න සිද්ධ වුණා. මොකද අපරාධ කරුවන් එච්චරකට බලවත්. වික්‍රමසිංහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා එම ස්ථානයෙන් ගිය නමුත් ඔහු අධිකරණයට බී වාර්තාවකින් කරුණු වාර්තා කරලා තිබුණා. මේ සල්ලි කොටුව ස්ථානාධිපතිවරයා දේශබන්දු තෙන්නකෝන් බාර දෙන්න කියලා තියෙන්නේ තිරන්නලස්ට. එසේ නොකර අධිකරණයට බාර දුන්නු බවට ඔහු සටහන් සහ සියල්ලම විස්තර දාලා තිබුණා. ඊළඟට මේ අරගලේ සිද්ධිය පිළිබඳව නීතිපති දෙපාර්තමේන්තු නියෝජනය කරමින් නීතිපතිවරයා නියෝජනය කරමින් අතිරේක සොලිසිටර් ජෙනරාල් අයෂා ජිනසේන මහත්මිය අධිකරණයේ කරුණු දක්වමින් කියා තිබෙනවා. ඒ නඩු වාර්තාවල සටහන් කරලා තියෙනවා මොහු මීට වග විය යුතුයි කියලා. ඒ කියන්නේ ඔහු අපරාධකරුවෙක් වශයෙන් නම් කරන්න කියලා තමයි දීලා තියෙන්නේ. එවැනි අවස්ථාවක තමයි වික්‍රමසිංහ ජනාධිපතිවරයා ජනාධිපති ඔහුට නියම වෙලා තියෙන ජනාධිපති බලතල අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට යවන්නේ මේ දේශබන්දුගේ නම. දැන් අපි බලමු දේශබන්දු තෙන්නකෝන්ගේ නම යවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවට. මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ ඉන්නවා කථානායක, ඊට පස්සේ නිමල් සිරිපාල් සිල්වා, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, සාගල කාර්යවසම්, ඊළඟට සාගල කාර්යවසම් සහ විපක්ෂ නියෝජන කරමින් සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා, කබීර් හෂීම් සහ ස්වාධීන තුන්දෙනෙක්. මෙතනින් දිනේෂ් ගුණවර්ධන සාගල කාර්යවසම් සහ නිමල් සිරිපාල මේ තුන්දෙනා සමග ස්වාධීන පුද්ගලෙක් එකතු වෙලා හතර දෙනෙක් දේශබන්දුගේ පත්වීමට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරනවා. එදා ඔය දේශබන්දුගේ නම ව්‍යවස්ථාදායක සභාවට ආවන් පස්සේ විපක්ෂව පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මන්ත්‍රීවරයා, ඒ වගේම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්තයා දෙනවා ඡන්දය විරුද්ධව. ඊට පසුව ස්වාධීනව ඉන්න දෙදෙනෙක් කියනවා කථානායකවරයාට මේ දේශබන්දු තෙන්නකෝන්ට ඉදිරිපත් වෙලා තියෙන චෝදනා ඉතා බරපතලයි. මේ චෝදනා පිළිබඳව අපිට විමර්ශනාත්මක කරුණු හොයලා බලන්න අවශ්‍යයි. ඒ නිසා අපි ඡන්දය දීමෙන් වැළකීලා සිටනවා. අපි යෝජනා කරනවා මේක අද ගන්නෙ නැතුව ලබන සතියේ කල් දාන්න කියලා. නමුත් කථානායක සභාපතිවරයා වශයෙන් ඔහු කියනවා බෑ, මේක කල් දාන්න අදම ජනාධිපතිතුමාට යවන්න ඕනේ කියලා. එතකොට මොකද වෙන්නේ? විපක්ෂයේ දෙන්නෙක් විරුද්ධයි, ඊට පස්සේ ආණ්ඩු පක්ෂයෙන් තුන්දෙනෙක් ප්‍රකාශ කරලා තියෙනවා ඡන්දේ. එතකොට ආණ්ඩු පක්ෂයේ තුන්දෙනයි අර ස්වාධීන සිවිල් පුද්ගලයාත් එක්ක හතර දෙනයි. මෙතෙන්දි මේ වාර්තාව, මේ යෝජනා සම්මත කිරීම මුල් අවස්ථාවේදී මේක සම්මත කිරීම පිළිබඳව මේ ඇතිවෙච්ච විවාදාත්මක තත්ත්වයෙන් පසුව කථානායකවරයා කරන්නේ මොකද්ද? කථානායකවරයා ලියනවා ජනාධිපතිවරයාට යවනවා
වාර්තාව පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනත් නිමල් සිල්පාල් සිල්වත් සාගර කාර්ය වසමුත් එවගේම තවත් ස්වාධීන කෙනෙකුත් හතර දෙනෙක් පක්ෂව ඡන්දය දුන්නා. විපක්ෂව සජිත් ප්‍රේමදාස මහත්මයා සහ කබීර් හෂිම් මන්ත්‍රීවරයා ඡන්දය දුන්නා. ස්වාධීනව දෙන්නෙක් ඡන්දය දීමෙන් වැළකී සිටියා. මේ ස්වාධීනව ඡන්දය දීමෙන් වැළකී සිටි දෙන්නත් ඡන්දය විරුද්ධව ඡන්දය දුන්නා යයි සේ මම සලකා මාගේ තීරක ඡන්දය මම පක්ෂව දේශබන්දු තෙන්නකෝන්ට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරමි. ඒ අනුව ඔබතුමා විසින් ඉදිරිපත් කරන ලද නම යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වෙලා තියෙනවා කියන. මෙන්න මේක තමයි කථානායක මහින්ද යාපා අබේවර්ධන රටේ ජනතාවගේ ලේ උරාබමින් හම්බ කරමින් ඒ කූට ආකාරයෙන් රනිල් වික්‍රමසිංහට ජනතාවට ගුණාට අන්දලා ජනතාව ගුණාට අන්දලා වික්‍රමසිංහට මේක යැව්වේ. අදෝය රනිල් වික්‍රමසිංහ අද කැබිනට් මණ්ඩලයේදී කියනවා I don't care. එතකොට වික්‍රමසිංහ ඒක කියano කරුවට කමන්නේ. හැබැයි යා මතක තියාගන්න ඕනේ. යාට නෙවෙයි ওই නඩු තීන්දුව තියෙන්නේ. ටිරන්නලස් කියනවා ඒක ගණන් ගන්න නැහැයි කියලා. ටිරන්නලස්ටත් නෙවෙයි නඩු තීන්දුව තියෙන්නේ. මතක තියාගන්න ඕනේ මේ නඩු තීන්දුව දීලා තියෙන්නේ දේශබන්දු තෙන්නකෝන් විරුද්ධව. වික්‍රමසිංහ ඕක කෙරුවේ නැත්නම් වික්‍රමසිංහට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අනුව ප්‍රතිපාදනය තියෙනවා කවදා හරි ওই මුක්තිය නැති වුනහම අවශ්‍ය කටයුතු කරන්න. නමුත් කිසිම කෙනෙකුට ශ්‍රේෂ්ඨාධිකරණයට අභියෝග කරන්න බෑ. කැබිනට් මණ්ඩලයේ හෝ වෙනත් ආයතනයකට පාර්ලිමේන්තුවට අභියෝග කරන්න බෑ මේ අවස්ථාවේදී. ඒක තමයි නීති විශාරදේ. අද මේ පිළිබඳව මම කතා කරා නීති විශාරදින් සමග. ඔවුන් ඉතාම පැහැදිලිව කිව්වේ මේකට අභියෝග කරන්න බෑ කාටවත්. මේ ජජ්මන්ට් එක ඉතාම පැහැදිලිව ඒකමතිකව දීලා තියෙන තීන්දුවක්. මෙහිදී මේ කැබිනට් මණ්ඩලයේ මොකද ටිරන්නලස් අද දේශබන්දු තෙන්නකොණ්ඩ කියනවා ඔය ඔෆිස් එකට එන්න එපා. ගෙදර ඉඳන් රාජකාරී මෙහෙවන්න. එතකොට මෙහෙවන්න රාජකාරී මම සහෝදර නිලධාරින්ද කියනවා කිසිම හේතුවකට දේශබන්දු තෙන්නකෝන්ගේ නියෝගයක් ඔබට ක්‍රියාත්මක කරන්න බෑ නීත්‍යානුකූලව. මතක තියාගන්න ඔබ වෙනුවෙන් පෙනී ඉන්නේ ඔබ පමණයි. ඔය කිසි කෙනෙක් නෑ ඔබ වෙනුවෙන්. අත්දැකීමෙන් අපි දන්නෝ ඔය කියන අයියලා කවුරුත් නෑ. ඒගොල්ලෝ හිමීට මගහැරලා යනවා. අවසානයේ ඒගොල්ලෝ අහනවා හැබැයි එක දෙයක්. මම කියපු දේ අයියෝ අහේ නම් කෙරුවි. ඔයා මට වැඩි දන්නවා. ඕක තමයි අහන්නේ. වෙන කිසි දෙයක් අහන්නේ. ඒ නිසා කරුණා කරලා නීති විරෝධී නියෝග ක්‍රියාත්මක කරන්න එපා. වික්‍රමසිංහ ජනාධිපතිවරයා දැනගන්න ඕනි මේ වසර 157කට උරුමකම් කියන පොලිස් දෙපාර්තමේන්තුවේ දැන් මේ වෙනකොට පොලිස් ප්‍රතිවරයෙක් නැහැ. ඊට පස්සේ පොලිස්පති පරිපාලන ඇඩ්මිනිස්ට්‍රේෂන් DIG කෙනෙක් නැහැ. එහෙමනම් වහාම වැඩ බලන පොලිස්පතිවරයෙක් හරි යාපත් කරන්න ඕනි. දැනට අපේ ඉන්නවා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු. ඒ කාටවත් ඔය වගේ චෝදනා නැහැ. ඒ කාටවත් ඔය වගේ නුසුදුසුකමින් ඉහළම සුදුසුකම් සපරපු පුද්ගලයෝ නෙවෙයි ඉන්නේ. මෙයා හැර මොකද මේ මිනිස්සු ඉතාම හොඳ උගත් බුද්ධිමත් නිලධාරි කණ්ඩායමක් ඉන්නවා. ඒ අයගෙන් කෙනෙක් අපිට වැඩන්නේ අහවලා කියලා ඒ අයගෙන් ඉතාම සුදුසු කෙනෙක්ව පත් කරන්න. ඒක වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ජනාධිපති බලතල අනුව ඒක පත් කරන්න පුළුවන්. ඊට පස්ව පොලිසිය ස්මූත්ලි ගෙනියන්න පුළුවන්. මෙතන තියෙන ප්‍රශ්නේ සහ අපි පෙනී සිටියේ අපි ලබා ගත්තේ මේ යුක්තිය වෙන දෙයකට නෙවෙයි. සමස්ත ජනතාවටම ඉතාම අසාමාන්‍ය විදිහට පොලිස් දෙපාර්තමේන්තුව කඩේ යවමි. දෙපාර්තමේන්තුවට විරුද්ධව ක්‍රියාත්මක වෙච්ච පොලිස් ප්‍රතිවරයෙක් තමයි මේ දේශබන්දු තෙන්නකෝ. මේ පිළිබඳව අපි විශේෂයෙන්ම අද උදෙත් මම ස්තුති කරා ශිෂ්ටාධිකරණ ගරු විනිශ්චකාර යසන්ත කෝදගොඩ මැතිතුමාට, එවැගේම අචල වෙංගප්පුලි මැතිතුමා සහ සමේවර්ධන ගරු විනිශ්චකාරතුමල්ලට.
මොකද මේ සුප්‍රීම් කෝට් එකේ ජජ්මන්ට් එක නොලබෙන්නට ඔය ශ්‍රී ලංකාවේ යුක්තියක් සහ නීතියක් ඇත්තේම නැති තරමට විනාශ වෙලායි තිබුණේ. නමුත් අද වෙනකොට පැහැදිලි බලාපොරොත්තුවක් ඉදිරි මැතිවරණයේදී ඇති කරගන්නට පුළුවන් තත්ත්වයක් තියෙනවා. නමුත් අමතක කරන්න එපා, මේ රනිල් වික්‍රමසිංහ තවත් ගේම් පිට ගේම් ගහනවා, දාන් අඳිනවා. හැබැයි වික්‍රමසිංහ ඔයා අඳින හැම දාම් ලෑල්ලක දාන් එකක් නැර අපි ඒ තොරතුරු ලබා ගන්නවා. මොකද අද ඔයාගේ ගේම් මොනවද කියලා ඉතාම පැහැදිලි. ඒ නිසා තමයි අපි විශේෂයෙන්ම මතක් කරන්නේ මේ සිද්ධීන් පිළිබඳව. මෙයාට මීට වඩා දිගින් දිගටම ඒ සිද්ධීන් ගැන ක්‍රියා කරන්න හම්බෙන්නේ නැහැ. විශේෂයෙන්ම මේ ජජ්මන්ට් එක දෙන්න සුදුසු ආකාරයෙන් ඒ වෙනුවෙන් කරුණු මෙහෙවපු පුද්ගලින් මම හිතන්නේ නීතිච්ඡ ප්‍රජාව නියෝජනය කරමින් සමස්ත නීති ප්‍රජාව වෙනුවෙන්ම මම හිතන්නේ පෙත්සම් කරුවන් වශයෙන් නීතිච්ඡවරු පවා පෙනී සිටියා. ඒ වගේම මේ නඩුව වෙනුවෙන් පෙනී සිටිය ජෙෆ්‍රියා අලගරත්නම් නීතිච්ඡ සමාගම, ඒ වගේම සාලිය පීරිස් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහත්මයා, ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය, ඒ වගේම ජනාධිපති නීතිඥ විරාජ් කොරයම් මහත්මයා, ඒ වගේම ප්‍රනාන්දු නීතිඥවරයා සහ ජනාධිපති නීතිඥ ශල් පෙරා, මේ කියන සියලුම නීතිඥ මණ්ඩලයේ මම හිතන්නේ ජනතාවගේ ජාතිය ප්‍රණාමය හිමි වෙනවා. ඒ වෙන දෙයකට නෙමෙයි, ඔබ මේ කරපු කාර්ය නොවන්නට හටේ අබම රේණුකවත් යුක්තියක් සත්‍යයක් නැති වෙනවා. මොකද මේගොල්ලෝ දේශබන්දුලාගේ තිබිච්ච ජුන්ටාවෙන් ඇත්ත බොරු කරන්නත් බොරු ඇත්ත කරන්නත් සහ කරපු අවස්ථාවක් එකින් එක පේනවා. ඔබ දකින්නදි මේ අද සමාජ මාධ්‍යයේ ගියා අපූර්ව වීඩියෝ එකක්. තරුණය කණ්ඩායමක් කාර් රථයකින් එනවා. ඒ තරුණයන්ගේ කාර් රථය පරීක්ෂා කරනවා. පරීක්ෂා කරලා ගංජා පැකට් එකක් දානවා. ඇයි මේවා කරන්නේ? මේවා කරන්නේ ෆිගර්ස් ඕනි. පොලිස් උදාරින්ද කියනවා රයිට් නඩු 6ක් ඕනේ, ඔයාගෙන් නඩු 10ක් ඕනේ. මේ ලෝකේ කොහෙවත් පාර්ට් බහැලා පොලිසිය නඩු අරගෙන ඉන්නේ නැහැ. නඩු කියන එක දැන් අද නිලධාරින්ට නිකන් මේ සල්ලි දීලා ගන්නවා වගේ කොහෙන් හරි අරගෙන තියෙනවා නම් නඩු පහක් දියන් කියලා ගෙනිහිල්ලා පොලිසිය වයි සිද්ධ දෙයි. එහෙම තත්ත්වයකට පත්වලා තියෙන මේකේ විශේෂම දෙයක් කියන්න ඕනි. කුමන පොලිස්පතිවරේ පොලිස්පති ධූරයට පත් වුණා. නීතිය අවනීතිය කරන්න යන්න එපා. ඒ වගේම තමයි පොලිස් නිල ඇඳුම දේශපාලකයාගේ අඹුඩලේස බවට පත් කරන්න ඉඩ තියන්න එපා. එවැනි ආකාරයට කුමන පොලිස්පතිවරේ පත්තුවා. එවැනි ආකාරයකට පොලිස් නිල ඇඳුම අඹුඩලේන්සුව කරලා දේශපාලකයාගේ ගැට ගහන්න යනවා නම් ඔහුට සිද්ධ වෙන්නේ දේශබන්දු තෙන්නකෝන්ගේ ගිය පාරෙම යන්න තමයි. මේක තමයි අපේ හිස නම ආචාර කරන්නේ සුප්‍රීම් කෝට් එකට, ශ්‍රේෂ්ඨාධිකරණයට පැහැදිලිව කිව්වේ මේ ගිය ගමන් මාර්ගය සහ මේ පත්වීම පැහැදිලිවම මේ පත් කිරීමම නීති විරෝධී. එහෙමනම් නිසි ඇති නීත්‍යානුකූල පොලිස් දෙපාර්තමේන්තුවේ රාමුව තුළ පොලිස් රාජකාරී ඉටු කරුවා නම් ওই තත්ත්වයක් නැහැ. අද සමස්ත ජාතියම මේ දේශබන්දුගේ පත්වීමට දේශබන්දුගේ පත්වීම අත්හිත වීම පිළිබඳ සතුටට පත් වුණා. ඒක නිසා තමයි මම කිව්වේ අර ප්‍රතිඥා පත්තු කරා කියලා. පොලිස් නිල ඇඳුමින් ප්‍රතිඥා පත්තු කරා මම හිතන්නේ මට ලැබිලා තියෙන තොරතුරු අනුව පොලිසි 9ක. එහෙමනම් ඉදිරියට එන කුමන හෝ පොලිස්පතිවරේ ඉදිරියේදී වැඩ බලන පොලිස්පති හෝ ස්ථිර පොලිස්පති වෙන්න පුළුවන්. කවුරු හරි ඡන්ද කාලයේදී ඡන්දය නිසි පරිදි නීති ක්‍රියාත්මක කරන එකයි තියෙන්නේ. පක්ෂපාත දේශපාලනේ වැඩන්නේ නැහැ. ඒ වෙනුවෙන් ඔහු වෙනුවෙන් කොන්දේසි විරහිතව අපි පෙනී ඉන්නෝ. දේශීය සහ ජාත්‍යන්තරව පෙනින්නට අපි අද ශක්තිමත්ව ඒ වෙනුවෙන් හඩිතු කරමු. විශේෂයෙන්ම මේ සම්බන්ධව
සමස්ත පොලිස්නාරි සියලු දෙනාටම ඉහළම ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ සිට පහළම පොලිස් උයදුරු වෙනතුරු මේ කටයුත්ත වෙනුවෙන් මහාට තොරතුරු ලබා දුන්නු මාත් සමග සම්බන්ධතාවයේ ගොඩනගපු සියලු දෙනාටම මම ස්තුතිවන්ත වෙනවා. මේක ජාතිය වෙනුවෙන් ඔබ කරපු විශේෂ ඔපරේෂන් එකක්. ඇත්තටම මේක ජාතිය වෙනුවෙන් පුද්ගලිකව නෙමෙයි දේශබන්දු තෙන්නකෝන් කියන පුද්ගලයාගේ සහ ඔහු සම්බන්ධව අපිට තියෙන නැහැ පුද්ගලික ගැටුමක්. නමුත් අපි ඔහුගේ ක්‍රියාකලාපයේ සහ ඔහු නිලැඳුම ඇඳගෙන කරපු දේවල් කිසිසේත් අනුමත කරන්නේ නැහැ. ඒ නිසා තමයි මෙවැනි ඉරණමකට ඔහුට මූණ දෙන්න සිද්ධ වුණේ. ඔබට මම පෙන්වන්න හෙට මොහු පිටිපස්සේ හිටගෙන හිටපු කළු අවතාරයක් වෙච්ච සුදු ඇඳගෙන හිටපු ටිරාන් අලස් කියන්නේ කවුද කියන එක මේ අපරාධ ගොනුවක් මගේ අතට පත් වෙලා තියෙනවා. ඒ අල්ලස් දූෂණ විමර්ශන ගොනුවත් එක්කම මම ඔබට පෙන්වන්නම් ඇයි මේ ටිරාන් අලස් දේශබන්ධුව මෙච්චර රකින්න උත්සාහ කරන්නේ, ඇයි මේ ටිරාන් අලස් මේ පොලිස් සැමතිකම ගත්තේ කියලා. මම හෙට ඒක පෙන්වන්නම් ඔබට ඒ සියලු කරුණුත් එක්කම. බොහොම ස්තුතියි. මම ශ්‍රී ලංකා පොලිසිය දේශපාලන මුදා ගැනීමේ ජාත්‍යන්තර සංවිධාන සභාපති අජිත් ධර්මපාල. Thank you.